අපි කවුරුත් රසවත් ආහාර රසවිඳින්න ආහාරයට ගන්න කැමති. ඒ වගේම ඔබ ගෘහණියක් නම් ඔබේ පවුලේ උදවියට රසවත් ආහාරයක් පිළිගන්නන්න සමහර වෙලාවට නිවසට එන අමුත්තෙකුට රසවත් ආහාරයක් පිළිගන්නන්න ඔබ කැමති. අලුත් විදිහ කෑමක් හදන විදිහ ටිකක් අමුතු විදිහට රස කෑමක් හදන විදිහ අප කියලා දෙනවා අද ගමේ පදම විශේෂාංගය තුළින්. අයිබෝන් අදත් ගමේ පදම විශේෂාංගෙන් ඔයගලන්ට කියලා දෙන්න යනවා රසවත් මීට් බෝල්ස් එකක්. එහෙම නැත්නම් සොසේජ් හදන්න මීට් බෝල්ස් හදන්න ඔයගොල්ලෝ දන්නවනේ ඔයගලන්ට කියලා දීලා තියෙනවා. හතු වලින් අපි හදලා තියෙනවා, කොස් වලින් හදලා තියෙනවා. ඉතින් මේ වගේ විවිධ දේවල් වලින් හදලා පෙන්නලා තියෙනවා. අද හදන්න යන්නේ අපි පරිප්පු වලින්. ඉතා සරලව ලේසියෙන් හදා ගන්න පුළුවන් විදිහ තමයි මේ කියලා දෙන්න යන්නේ. පරිප්පු වලින් කොච්චරද? දැන් අපි දැනන් හිටියානම් පරිප්පු ටිකක් උයන්ද ඒ වගේ දෙයන්නේ මිරිසට කිරට. දැන් මේ වැඩසටහන් අරබුපේ දන්නවා අපි කොච්චර දේවල් හැදුවද. ඔයගලන්ට පරිප්පු වලින් පොතක් හදන්න පුළුවන්. ඒ වගේ ජාතියන්තර මට්ටමේ කෑම, විදේශ රටවල් වලට ආවේනික වෙච්ච කෑම පරිප්පු වලින්, ඒ වගේ ගොඩාක් දේවල් අපි අරගෙන ආවා ඔයගලන්ගේ ආලින්දියට. අද හදන්න යන්නේ මීට් බෝල්ස් එකක්. මීට් කියලා කිව්වහම මේකේ මීට් එකක් නැහැ. මීට් කිව්වහම මස්ද? ඔන්නතන තියෙන ප්‍රශ්න. ඉතින් මස් හා සමාන ගුණයක් තියෙන අපි දන්නවා පරිප්පු වල ප්‍රෝටීන් ගුණය තියෙන දේ. ඉතින් මේ කාටත් පොදුවේ එලෝලුයි බතුයි කන ඇයට කන්න පුළුවන් රසවත් දෙයක් තමයි හදලා පෙන්නන්න යන්නේ. විශේෂයෙන් මේක වැදගත් වෙනවා සාංගික දානවලට. අපි නිතරම මතක් කරනවා සාංගික දාන කොච්චර නම් ඇයි කතා කරනවද මහත්තයෝ. අද අපේ සාංගික දානේ, අද අපේ පේරු දානේ, මහත්තය හදපු කැම්බෝලින් අපි මෙච්චර වෑංජන ගොඩක් හදාගත්තා මේ විදියයි වැඩි වියදමක් ගියේ නැහැ කියලා මම නිතරම මතක් කරනවා. දානයක් කියලා කිව්වහම මොකද්ද අපේ තියෙන්නේ? දානයක් දෙන්න අකමැති පැකිලෙනවා මේ කාලේ කොච්චර වියදමක් යනවද කියලා. හැබැයි ඔයගොල්ලෝ සාමුද්‍රවරුන්ට විතර සාංගික දානේ හරියට දෙනවා නම් අපේ තියෙන දේවල්ම වෙනස් කරලා අපිට ඉදාම අඩු මුදලට අපේ වත්තේ තියෙන දේවල් වලින් කොච්චර දෙයක් කරලා දෙන්න පුළුවන්ද? ඒක තමයි වෙනස. ඒක තමයි මේ කුකරි කලාව. ඒක තමයි අපි මේ ගමේ පදම විශේෂංගෙන් ඔයගොල්ලන්ගේ ආලින්දයට අරගෙන එන්නේ. බලමු අපි පරිප්පු වලින් මීට් බෝල්ස් එකක් හදන්න සරලව පැහැදිලිව ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ. මුලින්ම ලුණු ගෙඩියක්. ඊට ඉස්සෙල්ලා මල් ළඟ තියෙනවා මේ පරිප්පු ටිකක්. මම සාමාන්‍යයෙන් පරිප්පු ග්‍රෑම් 200ක් 250ක් විතර ප්‍රමාණේ වතුර ටිකක් පරිප්පු යට යන ගානට වතුර ටිකක් දාලා පැය දෙකක් තුනක් විතර පෙඟෙන්න තිබුණා. මොකලට එක රැයක් පෙඟෙන්න තිබුණත් ප්‍රශ්නයක් නැහැ. පොංගල පෙරලා අරගෙන තියෙන්නේ වතුර ටික හොඳට පෙරෙන්න තියලා වතුර අයින් වුණාට පස්සේ තමයි අරන් තියෙන්නේ. වතුරත් එක්ක නෙමේ, වතුර හොඳට කිඳුනාට පස්සේ. අපි මුලින්ම ලුණු ගෙඩියක්, කොච්චි මට හම්බුණා කොච්චි කරලක්. මම මේ කොච්චි එකද ගන්න. මොකද අපේ ගෙදර අපි සැරට කනවා. ඔයගොල්ලෝ සැරට කන්නේ නැත්නම් ඒ වෙනුවට අමු මිරිස් කරලක් එකතු කරන්න පුළුවන්. නැත්නම් පොඩි දරුවන්ට, චූටි දරුවන්ට දෙනවා නම් මේ මිරිස් නැතුව හදන්න පුළුවන්. මම එකතු කරා කොච්චි කරල් දෙකක්, ඊළඟට කරපිංච කොළ ටිකක්, ඊළඟට මන ළඟ තියෙනවා සුදු ලූණු ඉඟුරු ටිකක් තලලා අරගෙන. තලලා ගත්ත පොත්ත පිටින්ම සුදු ලූණු ඉඟුරු ටිකක්. අපි බලමු ඊළඟ පියවර. මේ වගේ දේවල් හිතන්න විතරයි දෙන්නේ, මේ හිතන්න වෙනසක්. මේවා මේ පොතපතේ ලියලා තියෙන අරය කරපු දේවල්, මෙහෙට ආවේනික වෙච්ච දේවල් කියලා එහෙම දේවල් නෙමේ. අපිට හිතලා වෙනසක් කරන්න පුළුවන්. නිතරම මම මතක් කරනවා අපි අද වැඩසටහන් නම් අපි ඊයේ දවසේ, හෙට වැඩසටහන් නම් අද දවසේ කතා කරන අපි මොනවද හදන්නේ, gedara මොනවද තියෙන්නේ, කඩේට ගියාම කඩේ මොනවද දැක්කේ, ඒ දේවල් අරගෙන එවලි හිතලා මේකෙන් මේ දේ කරන්න පුළුවන් නේද කියලා හිතලා හදලා බලලා අපි කාලා අපි අර එක දරුව දෙන්න කියන තාත්තින් එහෙම කරන්නෝ කියලා නැත්නම් වයිෆ් එකට කතා කරනවා. මේ වගේ ඕගොල්ලන් මතකද දැන් මේ ගොඩක් ඇහන වයිෆ් වැඩසටහන් කරන්නේ නැද්ද කියලා. ඉදිරියේදී අපි වැඩසටහන් කරනවා. මොකද අවුරුදු වල දරුව දෙන්න විතරයි ගත්තියි වයිෆ් නැද්ද කියලා ගොඩාක් චෝදනා තිබුණා. ඉදිරියේදී අපි ඇත්ත එක්කත් වැඩසටහන් කරනවා කියලා ඕගොල්ලන් කතා කරපු වෙලාවට පොරොන්දු වුණා. ඉදිරියේදී බලමු අලුත් විදිහට අලුත් මොහොනකින් වැඩසටහන. අපි බලමු ඊළඟට මම පෑන් එක රත් වෙන්න තියලා තියෙනවා. මේකට එකතු කරනවා මම බටර් ටිකක්. පොඩ්ඩක් වැඩි වෙන්න මාගරින් බටර්
ටිකක් එකතු කරනවා. සාමාන්‍ය ප්‍රමාණයට වැඩි ටිකක් තෙල් ගතිය වැඩි එකතු කරේ. බලන්න අපි සාමාන්‍ය මේ වගේ පරිප්පු ප්‍රමාණයකට මෙච්චර තෙල් ටිකක් එකතු කරන්නේ නැහැනේ නේද? අපි බටර් ටිකෙන් පොඩ්ඩක් බැද ගන්නවා අපේ කරපිංච ලූණු සුදු ලූණු ඉඟුරු කොච්චි ටික. දැන් කොච්චි වෙනුවට මාළු මිරිස් කරලක් එකතු කරන්න පුළුවන්. අමු මිරිස් ටිකක් එකතු කරගන්න පුළුවන්. නැත්තම් මුකුත් ඕනේ නැහැ කියන්නත් පුළුවන්. මේක අපි ටිකක් බාගෙට බැදෙන්න බැද ගන්න. මේක බාගෙට බැදෙනකොට මම මේකට එකතු කරනවා තුන පහ කුඩු ටිකක්. කට රසට තුන පහ කුඩු ටිකක්. ඊළඟට ගම්බිරිස්. ඊළඟට කෑලි මිරිස්. ඊළඟට අපි එකතු කරනවා මිරිස් කුඩු ටිකක්. සැර අනුව වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට අපි එකතු කරනවා ලුණු. අපි දැන් මේ ටික හොඳට බැදෙන්න කලවම් කරගන්නවා. මේ ටික බැදෙනකොට අපි මේකට අපි පරිප්පු එකතු කරනවා. අපි පොඟව ගත්ත පරිප්පු ටික එකතු කරනවා. පරිප්පු ටික අඩිය අල්ලන්නේ නැති වෙන්න අපි හොඳට මේ පොඩ්ඩක් කබලේ බැදෙන්න බැද ගන්නවා. තෙත ගතිය හිඳෙන්න නේ. හොඳට අපි කලවම් කරගත්තා. දැන් මේක අපි ලිප ඔෆ් කරගන්නවා. ඊළඟට බලමු අපි ඊළඟ පියවර. මේකෙන් ටික ටික එකතු කරලා අපි බ්ලෙන්ඩ් කරගන්නවා. ඔක්කොම එකපාර එකතු කරලා බ්ලෙන්ඩ් කරන්න අපහසුයි. එහෙම නැත්තම් වංගෙඩියක දාලා කොටා ගන්නවා, තලා ගන්නවා. එහෙම නැත්තම් ගලේ, මිරිස් ගලේ හොඳට අඹර ගන්නවා. ගලේ කියලා කිව්වහම මිනිස්සුන් බලනවා. දැන් මිරිස් ගල කියන එකත් භාවිතයේ දන්නේ නැහැ. අපි ටික ටික එකතු කරලා මේක හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. වටේ හොඳට එකතු වෙන්න මේ පරිප්පු ටික හොඳට කෑලි වලට කැඩෙන්න. වටේට එකතු වෙන ඒවා අපි මැදට දා ගන්නවා. මේක දෙපාරකට විතර එකතු වෙන්න හොඳට කැඩෙන්න. ඇට හිටින්ඩත් පොඩ්ඩක් කෑලි දෙකට තුනට කැඩෙන්ඩත්.
අපි ඊළඟ ටිකත් එකතු කරලා ඩ්‍රෙන් කරගන්නවා. යට ටිකක් කලවම් වෙන්න. දෙපාරක් තුන් පාරක් විතර මේක හොඳට අපි කලවම් කරගන්න ඕනේ උඩ යට. නැත්තම් බ්ලෙන්ඩරේ පැත්තට දෙපැත්තට ඇලෙන ඒවා කැඩෙන්නේ නැහැ. මේ විදිහට අපි භාගයක් බ්‍රෙන්ඩ් වෙලා ග්‍රයින්ඩ් වෙලා භාගයක් කෑලියට වගේ හිටින්න මේක ඕගොල්ලන්ට ඕන නම් අඹරලා ගන්නත් පුළුවන්. ලූණු සුදු ලූණු ටික ඕගොල්ලෝ දැක්ක මම මේකට එකතු කරේ එක තලාගෙන. දැන් මේක අපි පොඩියට බෝල හිටින්න අපි මේක බෝල කරගන්නවා. මේක කයිනකට අරගෙන හොඳට අතින් පොඩි කර කර මේ ඔක්කොම කලවම් වෙන්න අපිට පුළුවන් මේක පොඩියට බෝල හදාගන්න. අතේ ඇලෙන්නේ නැති ගානට අපි බෝල හදා ගන්නවා. තමුන්ට කැමති ගානට මේක මීට වැඩිය ලොකුවට ඕන නම් ලොකුවට පුළුවන්, පොඩියට ඕන නම් පොඩියට පුළුවන්. තමුන්ට කැමති සයිස් එකට හිටින්න මේ කරපිංචකොළ එකතු වෙන්න. ඕගලන්ට ඕන නම් මේකට සූදුරු ටිකක් මහදුරු ටිකක් එකතු කරන්න පුළුවන්. එතකොට මේක තවත් රස එනවා. මේ විදිහට අපි පරිප්පු ටික බෝල හදා ගන්නවා. මේ මේ විදිහට අපි පරිප්පු ටික බෝල කර ගන්නවා. අපි මේ විදිහට මේ පරිප්පු ටික බලන්න පරිප්පු 250කින් අපි කොච්චර ප්‍රමාණයක් හදාගත්තද. තවමීවරණය හදාගෙන අපි දැන් මේ අපි මේ හදාගත්ත මේ බෝල ටික හොඳට හුමාලෙන් තම්බ ගන්නවා. වණ්ඩුවේ තම්බ ගන්නවා. අපි බලමු මම යනවා මේක වණ්ඩුවේ තම්බ ගන්න. තම්බල ඉවර වුණාට පස්සේ බලමු ඊළඟ පියවර කොහොමද කරන්න කියලා. ඕගොල්ලන්ට මේකට සූදුරු ටිකක් මහදුරු ටිකක් කරදමුංගු ඇටයක් උඩු කරලා එකතු කරොත් තවත් රසය වැඩි කරගන්න පුළුවන්. ගොටු කොලයක් අතුරු මුරුංගා මුරුංගා කොල ටිකක් නිකන් කරල් මුරුංගා ටිකක් ඒ වගේම ගොටු කොළ නිවිති කොළ වගේ වතුර අඩු කොළ වර්ගයක් ඕනනම් එකතු කරලා හදා ගන්නත් පුළුවන්. ඉතින් වෑංජනේ වෙනස් වෙන. මේකට බීට්‍රූට් ටිකක් ග්‍රේට් කරලා දාන්න පුළුවන්. ඒතකොට තව රතු පාටයි පරිප්පුයි බීට්‍රූට් ඒ වගේ වෙනසක් ඕගලන්ට හදා ගන්න පුළුවන්. බලමු අපි මේක ස්ටීම් කරලා සාමාන්‍ය විනාඩි 10ක් 15ක් විතර යන කාලෙට මේක බේක් ස්ටීම් වෙනවා. ස්ටීම් කියන්නේ හුමාලෙන් තම්බ ගන්න. එහෙම නැත්නම් අපි වන් වේ තම්බ ගන්න. බලමු ඊළඟ පියවර.
මේ තියෙන්නේ අපි විනාඩි 20ත් 25ත් අතර කාලයක් ස්ටීම් කරගත්ත අපේ පරිප්පු මීට් බෝල්ස් ටික. අපි බලමු මේක ඔයගලන්ට හොද්දක් වගේ හදන්න පුළුවන්, ඩෙවල් එකක් හදන්න පුළුවන්, බයිට් එකක් හැටියට හදන්න පුළුවන්. ඉතින් මෙතනින් වැඩිපුර ආස කරන්නේ බයිට් එකක නිසා බයිට් එකක් හදන්න යන්නේ. බලමු කොහොමද මේකේ ඉදිරි පියවර. පෑන් එක රත් වෙන්න තියලා අපි ඒකට බටර් ටිකක් නැත්තම් මාගරින් ටිකක් එහෙම නැත්තම් තෙල් ටිකක් අපි එකතු කරගන්නවා. ඊළඟට අපි තෙල් ටික හොඳටම රත් වෙන්න ඉස්සෙල්ලා බටර් ටික බාගෙට මෙල්ට් වෙනකොට අපි එකතු කරගන්නවා කෑලි මිරිස් ටික. ටිකක් වැඩි වෙන්න කෑලි මිරිස්. දැන් බලන්න මේකට ඒ තෙල් ටික උරා ගත්තා. මේක පොඩ්ඩක් බැදෙන්න අපි බැද ගන්නවා. මේක බාගෙට බැදෙනකොට අපි එකතු කරනවා කට රසට අපි ලුණු ටිකක්. මිරිස් ටික බැදෙන සුවඳ එනකොට කරවෙන්න ඉස්සෙල්ලා අපි එකතු කරනවා මේකට සීනි. අපි එකතු කරපු මිරිස් ප්‍රමාණයෙන් භාගයක් විතර සීනි. අපි කියමුකෝ මිරිස් අපි ගත්තා 100ක් ග්‍රෑම් 100ක්. ඒ මොනොත් අපි ගන්නේ සීනි ග්‍රෑම් 50යි. අපි සීනි ටික ටිකක් බිය වෙන්න මේ ගොඩක් කැරමල් කරගන්නේ නැතුව මිරිස් ටිකත් එක්ක දැවටෙන්න සීනි ටික. ඒකම අපි මේකට එකතු කරගන්නවා තක්කාලි සෝස් ටික. මේ තක්කාලි සෝස් ගෙදර හදාගන්න හැටි ඔයගොල්ලන්ට පැහැදිලිව කියලා දීලා තියෙනවා. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට පුළුවන් chef jagat katugambala කියන YouTube එකෙන් බලන්න කොහොමද මේ තක්කාලි සෝස් එක හදාගන්නේ කියලා. බටර් ටිකක් කෑලි මිරිස් ටිකක් සීනි ටිකක් ලුණු ටිකක් එකතු කරගත්තා. තක්කාලි සෝස් එක හදාගත්තා. දැන් නම් ගොඩාක් ඈ සුවන් රැකියා හැටියට මේ තක්කාලි සෝස් එක හදලා වෙළඳ පොලේ තමන්ගේ ගෙවල් ලබට පොඩි ප්ලාස්ටික් බෝතල් වලට කප් වලට හදලා විකුණනවා කියලා ගොඩාක් ඈ කතා කරලා කියන මහත්මයා මේ වැඩසටහන් නිසා අපි අමතර ආදායමක් හොයාගන්නවා. ගෙදරට බරක් නොවි අපි තව කෙනෙකුට දෙයක්, ඒ කියන්නේ තමන්ගේ ස්වයං පුරුෂයට අත්වැලක් විදිහට ගොඩක් දේවල් කරනවා කියලා. ඒ වගේම අඹ චට්නියක මේ දේවල් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් chef jagat katugambala YouTube channel එකේ. දැන් මේ අපි ස්ටීම් කරගත්ත අපේ පරිප්පු බෝල ටික අපි එකතු කරගන්නවා. කැඩෙන්නේ නැති වෙන්න අපි හිමීට දැවටෙන්න දවට ගන්නවා. දැන් කියන්න පුළුවන් ද මේ පරිප්පු කියලා බලන්න වෙනස. දැන් නම් හොඳ සැරක් එනවා මට විතරක් නෙමෙයි බලන් ඉන්න ක්‍රූ එකටත් හරි අපහසුතාවයෙන් ඉන්නේ. අපි බලමු මේකේ ඊළඟ පියවර. දැන් අපි හදාගත්ත පරිප්පු මීට් බෝල්ස් එක මේක දැන් අපි බලමු පිළිගන්වන්න. මේ විදිහට තමයි අපි පරිප්පු වලේ මීට් බෝල්ස් එකක් හැදුවේ. දැන් ඔයගලන් නැවතත් පැහැදිලි කරන්න මම කොහොමද මේක හැදුවේ කියලා. අපි පරිප්පු ටිකක් පැය දෙකකට වැඩි කාලයක්, වැඩියෙන් ඕන තරම් පුළුවන් පැය තුනද එළි රෑ එළි වෙනකන් උනත් දිගේ දාලා තියලා ගන්න පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. නමුත් පැය දෙකකට වැඩි වෙන්න ඕනේ.
හොඳ හොදලා වතුර මට්ටම දාලා හොඳට පිඟින්න තියනවා. ඊට පස්සේ අපි මේ වතුර ටික හොඳට පෙරා ගන්නවා. වතුර ටික හොඳට පෙරාගෙන ඊළඟට අපි ලුණු සුදු ලුණු ඉඟුරු ටිකක් කරපිංචා කොළ ටිකක් බටර් ටිකකින් තෙම්පරාදු කරලා අපි අර වතුර පෙරාගත්ත පරිප්පු ටිකත් එකතු කරලා පොඩ්ඩක් බැදගත්තා. ඊළඟට අපි ඒක බ්ලෙන්ඩ් කරගත්තා. බ්ලෙන්ඩ් කරගෙන ලුණු ගම්බිරිස් කෑලි මිරිස් එකතු කරලා තමයි අපි බ්ලෙන්ඩ් කරේ. ඊළඟට අපි බෝල හදලා මේක ස්ටීම් කරා. ඒ කියන්නේ වණ්ඩුවේ තැඹුවා. වණ්ඩුවේ තැඹලා අරගත්තේ අපි ඊළඟට බටර් ටිකක් තියලා ඒකට කෑලි මිරිස් ටිකක් එකතු කරා. ඒ කෑලි මිරිස් ටිකට අපි ලුණු ටිකක් එකතු කරා. ලුණු ටිකක් එකතු කරලා අපි සීනි එකතු කරා. සීනි එකතු කරලා තක්කලි සෝස් ටිකක් එකතු කරලා මේක දවට ගත්තා. මේ විදිහට තමයි රසවත් මීට් බෝල්ස් එකක් හැදුවේ. බිත්තරයක්වත් එකතු කරලා නැහැ. 100% වෙජිටේරියන් කට්ටියට කන්න පුළුවන් විදිහට තමයි මේ පරිප්පු මීට් බෝල්ස් එකදී ඔයගොල්ලන් පේනවා දැක්කාම මේක පරිප්පු කියලා කියන්න පුළුවන්. ඉතින් හැමදාම මම මතක් කරනවා සාංකික දාන වලට එකම රටාවේ ඉන්න පරිප්පු කරියේ වෙනස් වෙන්න අලුත් දෙයක් දෙන්න බනරත් හාමුදුරුව දේශනා කරනවා. සුමනත් ගේන් එකම දේ, කමලත් ගේන් එක දේ, මාලත් ගේන් එකම දේ අපි දවස් 30 මේකම දේ තමයි වළඳන්නේ කියලා. ඉතින් ඇත්ත පොඩි සාමනීර හාමුදුරුවෝ ඉන්නවා මේ වගේ දේවල් අපිට වෙනසක් කරලා දෙන්න පුළුවන්. ඒක තමයි වෙන්න ඕනේ මේ උදායිර වැඩසටහනේ ගමේ පදම විශේෂංගෙන් අපි දවසින් දවස අලුත් දේවල් ඔයගලන් යාලින්දේට අරගෙන ඉන්නේ. නැඳින් උදායිරත් එක්ක තවත් දවසක මේ වැඩසටහනකින් හම් වෙනතුරු ඔබට සුබ දවසක්. මම ජනක් කරනවා. මේ ලෝකේ හැම දෙයක්ම වෙනස් වෙනවා. මොහොතින් මොහොත හැම දෙයක්ම වෙනස් වෙනවා. ඔබ අහලා තියෙනවද කතාවක් තියෙනවා කෙනෙකුට එකම ගඟකට දෙපාරක් බහින්න බෑ කියලා. එකකින් කියන්නේ වෙනස් වීම ගැන. මේ පරිසරයේ සිද්ධ වෙන වෙනස් වීමත් එක්ක අපේ ජීවිතවලත් වෙනස් වීම් සිද්ධ වෙන්න ඕනේ. අපි වෙනස් වීම වලට ඒ තරම් කැමති නැති බව ඇත්ත. හැබැයි වෙනස් වුනේ නැත්තම් අපිට පැවැත්මක් නැති වෙනවා. ඒ නිසා මේ ලෝකයේ සිද්ධ වෙන නොඑක් ආකාරයේ වෙනස්කම් වලට අනුගත වෙන්න ඔබේ ජීවිතයේ ඉලක්ක ඉතා ඉක්මනින් සාර්ථකව ළඟා කරගන්න ඔබට හැකියාව ලැබේවි. අදට අපි උදායිරෙන් සමගන්නවා මෙවරු ගීතයක් තිරල කරමින් අපි සමගන්නේ ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් ආයුබෝවන්.